හොඳම ව්‍යාපාරිකයෝ. ඒ කියන්නේ හොඳටම දැනට මල් සාමාන්‍යයෙන් යම් ප්‍රමාණයක් කරගෙන යන අය. අනික කොටස් මැද මට්ටමේ අය. මේගොල්ලන් එකතු කරගෙන රජයේ වියදමින් පෙරදෙනිය ගාර්ඩන් එකට දාලා විශේෂ කෘෂිකර්ම උපදේශකයෙක් ලව ඔවුන්ට විද්‍යාත්මක මල් වගාව පිළිබඳ විද්‍යාත්මක කාර්නේෂන් වගාව පිළිබඳ කියලා දුන්නා. කියලා දීලා ඒගොල්ලන්ට මම වෙන් කරලා තිබ්බා ප්‍රොජෙක්ට් එකක් කියලා තමයි සල්ලි ගත්තේ. ඒගොල්ලන්ට පැල 5000ක් ලබා දෙන්නට සල්ලි අරන් තිබ්බා. පැල 5000ක් පැලයක් රුපියල් 200 ගානේ. එතකොට පැල වලටම කියන්නේ කීයද බලන්නකො. පැල වලටම ලක්ෂ 10ක්. එතකොට පුහුණු කිරීම, ගොවිවීම සකස් කිරීම, ඒවා පොළොව සකස් කරන ඒවා, හදන ඒවා, ඒවා වෙන වෙනම. හරි. එතකොට මේ පැල මෙහෙම ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක ලියලා අනුමත කරලා පැලවලට සල්ලි ගත්තට මේ ව්‍යාපෘතිය කරගෙන කරගෙන මැඩ මැදට පුහුණු කරලා ඉස්සරහට යනකොට මම කිව්වා අපි පැල නිකන් දෙන්නේ නෑ. අපි පැල දෙන්නේ 150 දායකත්වයෙන් කියලා. හරි. 150 දායකත්වයෙන්. එතකොට ගොවින්ගෙන් 150ක් ගන්නවා. ගොවින්ගෙන් 150ක් ගන්නවා. අපි 150ක් සල්ලි දෙනවා. එතන පැල 5000ට වෙන් කරපු සල්ලි වලින් භාගයක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන පැල වලින් තවත් 5000ක් පැල දෙන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට පැල 10000ක් යනවා එළියට. ඉන්පස්සේ ගොවියන්ට කිව්වේ ඔයගලන්ට මෙහෙම පැල දුන්නාම මට ආපහු පැල ඒ දුන්න ප්‍රමාණයන් අනුව ඒ පැල හා පැල වලින් භාගික පැල ප්‍රමාණයක් වර්ෂයක් ඇතුළත ආපහු දෙන්න ඕන කියලා. ඒතර පැල ප්‍රමාණයක් ආපහු ඒගොල්ලන්ගෙන් ගත්තා. ඒ පැල ටික නැවත ගොවීන්ට දුන්නා ආයෙත් 150 දායකට. ඉන්පස්සේ අවසානයේ අපිට ලක්ෂ 10ක් විතර එකතු කරගැනීමේ හැකියාවක් තිබව හැම දෙයක්ම ඉතුරු වෙච්චා. ඉපස්සේ හොඳම ගොවියෝ පස් දෙනාට කිව්වා දැන් මේ පැල හැමදාම පිට රටින් ගේන්න බෑ. ඕගොල්ලන් දැන් හොඳට කරගෙන යන අය. ඕගොල්ලන් ටිෂු කල්චර් ලැබ හදා ගන්න පුළුවන් නම් කෘෂිකර්මෙත් උදව් කරලා ඒගොල්ලන් අර විද්‍යාත්මක ටිෂු කල්චර් ලැබ එකක් හදා ගන්න එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් ලක්ෂ 4000ක් විතර වියදමක් වෙනවා කියලා. මම කිව්වා හරි. එක ගොවියෙක්ට ලක්ෂ 2ක සානාධාරයක් දෙනවා. ඊටු සල්ලි ඕගොල්ලන් දාලා හදා ගන්න කැමතිද කියලා. ඒගොල්ලන් එක්ක ගවුණා. ඒ පස් දෙනා ටිෂු කල්චර් ලැබ පහක් හදාගත්තා. එක්කෙනෙක් ඒගොල්ලන් දෙලා ලක්ෂ 2ක්මාරක් ආයෝජනය කරා. මම ප්‍රොජෙක්ට් එකෙන් ලක්ෂ 2ක් දුන්නා. ඒගොල්ලන් කිව්වා ඔයාලා හැම අවුරුද්දෙම මට පැල 500 අවුරුදු 10ක් කරලා දෙන්න ඕනේ කියලා. දැන් අපි දැන් මේ අපි එතකොට පටන් ගත්තේ පොඩි වැඩකින්. ඒ වුණාට ඒක එකින් එකට අපි මොකද කරන්නේ? දඟවැලක පුරුක් අමුණනවා වගේ අමුණ අමුණ ඉස්සරහට ගෙනියනවා. එතකොට අර ටිෂු කල්චර් ලැබ තිබ්බ ගොවියෝ ඉම්පල් මෙතෙක්කල් තමන් කරේ මල් වගා කරලා මල් පැල විකුණන්නේ දැන් ඒගොල්ලන් ටිෂු කල්චර් ලැබ එකේ මල් පැල හදලා මල් පැල ටික දෙනවා පොඩි ගොවියන්ට. පොඩි ගොවියෝ මල් පැලේ ලොකු කරලා එක්කෝ ආපහු මේගොල්ලන්ට දෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන් එක විකුණ ගන්නවා. සාමාන්‍යයෙන් ඔකින් පැලයක් කීඩදාලා විවිධ හත් වෙරයිටිස් දෙකක් තියෙනවා. එකක් 750ක් 800කට යනවා. අනිත් එක 1500ට විතර යනවා. වෙරයිටිස් දෙකක් තියෙනවා. හැදිලා පෝට්ටු ආපු ගමන් මාකට් එක දෙනවා. හොඳයි. එතකොට අපි අර දැන් අපි ව්‍යාපෘතියක් කරගෙන යද්දී අපි එකක් කරලා ගෙතරින් නතර වෙන්න බෑ. ඒක එකින් එකට ගැලපිලා ගැලපිලා ඉස්සරහට යන ආකාරයට තමයි සකස් වෙන්න ඕනේ. හොඳයි. මම ඒක අතුරු කාරණයක් කිව්වේ. අර ව්‍යාපාර වර්ග කීපයක් වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් කිව්වම ඒක සමහර වෙලට නිෂ්පාදන ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මේ නිෂ්පාදන ගිනුමේ තියෙන්නේ quantity එක ප්‍රමාණය. නිෂ්පාදනයේ ප්‍රමාණයක් කියන්නේ වී නිෂ්පාදනයේ නම් අස්වැන්න කිලෝ මෙච්චරයි. අබ නම් අබගෙඩි මෙච්චරයි. අබ කිලෝ මෙච්චරයි. ඊගාවට අපි සරප්පු කර්මාන්තශාලාවක් නම් සරප්පු ජෝඩු මෙච්චරයි. එතකොට එතන තියෙන්නේ නිෂ්පාදනයක් නම් quantity එකක් ප්‍රමාණාත්මකව ඝන හෝ ද්‍රව වශයෙන්
ඒක වශයෙන් හදා ගන්නට පුළුවන්. ඒ ප්‍රමාණයට යන වියදම මෙතනින් ගන්න පුළුවන් වියදම. එතකොට අපිට මේ දෙකෙන් ගන්න පුළුවන් ඒකකයක වියදම. ඒකකයක වියදම. ඒකකයක වියදම. මේ ඒකකයක වියදම වෙනයි. ඉන්පස්සේ මේක යනවා ට්‍රාන්ස් වෙනවා විකුණුම් පැත්තකට. මේක විකුණනවා. අන්න විකුණන කොට හදන ගිනුම වෙළඳ ගිනුම. වෙළඳ ගිනුම. එතකොට මේ නිෂ්පාදකයාට පුළුවන් නිෂ්පාදකයා සමහර විට තමන්ගේ බඩු ටික ඔක්කොම විකුණන්නේ තොග මිලට. තොග මිලට. තොග මිල එක. ඒව අරගෙන සිල්ලර මිලට විකුණන වෙළඳ ආයතන අපි කියනවා සිල්ලර මිල. එයාටත් පුළුවන් වෙළඳ ගිනුමක් හදාගන්න. එයාටත් පුළුවන් වෙළඳ ගිනුමක් හදාගන්න. මේ වෙළඳ ගිනුමේ තියෙන්නේ දල ලාභයක්. වෙළඳ ගිනුමේ අපි ගන්නේ දල ලාභ. දල ලාභය කියන්නේ අපි කරපු වියදමයි ඒක විකුණලා ලැබෙන ආදායමයි අතර වෙනස අපි කියනවා දල ලාභය. ඒකෙන් තමයි ඊට පස්සේ කාර්යාලය නඩත්තු කරනවා, වාහන නඩත්තු කරනවා, ඊට පස්සේ බැංකු සඳහා පොලි ගෙවන ඒවා, ණයට දීලා සල්ලි හම් වෙන්නේ නැති ඒවා, මේ ඔක්කොමත් එක්ක බලපුවාම ඊට පස්සේ අපි කරන එක තමයි අපි කියන ශුද්ධ ලාභය. ශුද්ධ. එතකොට අපි ව්‍යාපාර කරනේදී විවිධ ස්තරවල විවිධ දේවල් සකස් කරගෙන යනවා. සරලව කිව්වොත් ව්‍යාපාරයක් නම් ලාභ ලැබෙනවා. ඒ ව්‍යාපාරය නිෂ්පාදනයක් නම් ඒ නිෂ්පාදනය කරාට පස්සේ ඒ නිෂ්පාදනයේදී ඒකකයකට යන වියදම හොයාගන්නට පුළුවන්. ඒක තොග මිලට වින්කොත් එයාට ඒක දෙක අතර වෙනස ලාභය දල ලාභයක් වෙනවා. ඒක සිල්ලරට විකුණලා වෙළඳාම කැපී කරගත්තොත් ඒකෙන් එන එකක් දල ලාභයක්. ඒ දල ලාභයෙන් අනෙකුත් වියදම් කරාට පස්සේ පොදු වියදම් ටික කරාට පස්සේ ඉතුරු වෙන එක ශුද්ධ ලාභයක්. ඒ ශුද්ධ ලාභයයි තියෙන්නේ ශුද්ධ ලාභයයි තියෙන්නේ අදාළ ආයතනයේ හිමි කරුවන්ට අයිති කරුවන්ට. තනි ව්‍යාපාරිකයෙක් නම් මේ ශුද්ධ ලාභය එයාගේ ආදායමට එකතු වෙනවා. ඒ එකතු වන ආදායම මෙසේ වැඩි කරන්නේ නේද? දැක්ෂ කීයක් කරන්නේ? බදු ගෙවන්න ඕනේ. ලක්ෂ 6 නේද? 6 වැඩි කරාද? ලක්ෂ 12ක් වගේ කරාද? නැහැ නේද? ඒ වැටි මිලියන 25ක් කරේ. වැට් එක මිලියන 25ක් කරා. ආදායම් බදු ගෙවන්න ඕන නැත්තේ. ලක්ෂ දෙකේ දෙක අමාරු කරා. ඔව්. ලක්ෂ 12ක් තිබ්බ එක ලක්ෂ දෙක අමාරු කරා. ඒ කියන්නේ රජය සේවකයෝ ඔක්කොම නිදහස් කරා. ඒක වෙනයි. ඒකනේ ලංකාවේ කෙනෙක්ට මාසෙකට උපයන්න පුළුවන් ආදායම ලක්ෂ දෙකමාරක් කියලා අපි දැනට හිතමුකෝ. ඒක හරියටම බලන්න පරණ ලක්ෂයක් වත් වගේ තිබ්බේ. එතකොට අවුරුද්දට උපයන ආදායම මේ ආකාරයට වෙන සුද්ධ ලාභය කෙනෙක් වෙන ප්‍රමාණය අර ලක්ෂ 25ට වඩා වැඩි නම් ඒ යටතේ ආදායම් බදු දෙවන. හරි. මේක තව බදු අර ගොඩක් මේ කසේ තියෙනවා. අර ආදායම් බද දෙවන. තනි ව්‍යාපාරණ. හවුල් ව්‍යාපාර නම් මේ නලාවය හවුල් කරු අතර බෙදලා යනවා. හවුල් කරු අතර බෙදලා අපි ගමු මේ පස් දෙනයි මායි තමයි හවුල් කරුවෝ කියලා. අපි හය දෙනා නම් හවුල් කරුවෝ. ලාභය තිබනන් ලක්ෂ 60ක් අපි හය දෙනාට ලක්ෂ 10 ගානේ බෙදලා යනවා. ඒක කොහොමද තීරණය කරන්නේ? කොටස් 90 වෙන්න පුළුවන්.
ප්‍රාර්ථනේ යෙදූ ආකාරය අනුව මම ප්‍රාර්ථනේ යෙදවලා තියෙනවා. හැබැයි මම කවදාකවත් මේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මේගොල්ලන් තමයි වැඩේ කරන්නේ. ତර මේගොල්ලන් කැමති නැහැ. අපි ඔක්කොම සමසමව ප්‍රාර්ථනේ යෙදවලා මම පැත්තකට ළඟදටලා ඉන්න මේගොල්ලන් වැඩේ බර අදගෙන යනවා. මේගොල්ලන් කැමතිද මට ඒ ගන්න දෙන්න? කැමති නැහැ. හා. ලාභය බෙදාගන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ අපි 6 දෙනා අතර තියෙන ගිවිසුමානුව. ගිවිසුමානුව. අර අපි සමිතියක ව්‍යවස්ථාව දෙන්නේ අන්න ඒ වගේ අපි 6 දෙනාට පුළුවන් ගිවිසුමක් හදාගන්න අපේ ලාභේ මෙයාට භාගයක් දෙනවා අපිට කිතුරු භාගයක් දෙනවා. ඒක අපේ ගිවිසුම. හැබැයි එතෙන් තව දෙයක් වෙන්න පුළුවන්. ලාභ බෙදාගන්න විතරක් නෙවෙයි තව තව දේවල් වලට ගිවිසුම් ඇති කරගන්න පුළුවන්. අපි එක එකනා වෙන වෙන විදිහට කොටස් තමයි ප්‍රාර්ථනේ දාලා තියෙන්නේ. මම ලක්ෂයයි, මෙයා ලක්ෂ 2යි, මෙයා ලක්ෂ 5යි, අරයා 50,000යි, මෙයා 25,000යි, මෙයා 10,000යි. දැන් අපි කියනවා හරි ප්‍රාර්ථනේ යොදලා තියෙන හැටියට ප්‍රාර්ථනේ වෙනුවෙන් පොලියක් අපි ගිරවමු. අන්න එතකොට ඒගොල්ලන් ඒක සමානයි. අන්නේ වගේ විවිධ දේවල් අපිට ජීවිසුම් ගත වෙන්නට අවකාශයක් තියෙනවා. එතකොට මේ හවුල් ජීවිසුමක් යටතේ පුළුවන් හවුල් කාර්යයන්ට සංවිධානය වෙන්න. හවුල් ව්‍යාපාරයක් නම් මේ හවුල් ව්‍යාපාරය ජීවිසුමක් යටතේ සංවිධානය විය හැකියි. හවුල් කරවන්න පුළුවන් ජීවිසුමක් හදාගන්න. ගිවිසුමක් නැතුව කටවචනයට අහුලක් කරගෙන යනවනේ. එහෙමත් පුළුවන් නේද? අපි ගොඩක් ඒව එහෙමනේ නේ. කටවචනෙන් වැඩේ පටන් ගන්නවා. අවසානයේ ගෝරි දාගෙන අයගෙනවා. නේද? ආ. එතකොට අපි කියනවා එහෙම අයට 1804 ලංකාවේ නීතියක් තියෙනවා. අදටත් ඒක පොඩක් බලන්න. අර වංචා වැළැක්වීමේ ආඥා පනත කියලා එකක් තියෙනවා. වංචා වැළැක්වීමේ ආඥා පනත. මෙයට දෙ කියනවා ගිවිසුමකින් තොරව කවුරු හෝ හවුල් ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ඒ හවුලේ ලාභය සමසම බෙදා ගන්න කියලා. ආයෝජනය කොහොමුණත් කමක් නැහැ. සියලු දෙනාට සමාන අයිතිවාසිකම් තියෙනවා කියලා. කුසාවියේ නඩුවක් ගියොත් කියන්නේ ඔක්කොම සමාන බෙදා ගන්න. මෙයා වැඩියෙන් දැම්ම මෙයා අඩුවෙන් දැම්ම මෙයා සහභාගී වුණා මෙයා නැහැ ඒව මොනවත් නැහැ. එතකොට අපි ආයතනයේ ස්වરૂපය අනුව ගිණුම් සකස් කිරීම වෙනස් වෙනවා. තවත් ගිණුම් වර්ගයක් තියෙනවා. අපි හිතමු මේ කන්නේ බඩේදීපු කාලේ නේද? අක්කර 20 එහෙම වගා කරන අය ඉන්නවා. අපි කියමු හදිස්සියේ අර අර උග්ගහ පිටින් මේ මේ බඩේරු ගහ පිටින්ම ගන්න ආයතන බඩේරු ගන්න එක නවත් කරලා දාන්න. බඩේරු ගොවින්න බඩේරු විකුණ ගන්න දරුව යනවා. අරයා කියන අයගේ යාළුවට මෙහෙම මේ දවස්වල නම් බඩේරු හොඳටම ලාභයි. හොඳට පැහිච්ච බඩේරු හොඳ කරලක් රුපියල් 4ට ගන්න පුළුවන්. මිනිස්සු කඩන්නේ කුරුල්ලොන් කරලා තියෙනවා. අපි වැඩ අපි වැඩක් කරමුද කියලා. කාගෙන් ගන්න යා. එයාගේ හොඳම යාළුවගෙන් ගන්න. ගසල්ලි කියන්නේ අපි බඩේරු කිලෝ එක රුපියල් 4 ගානේ ගමු. අරගෙන අපි මිනිස්සු දෙතුන් දෙනෙක් දාලා බඩේරු කුට්ටිය වේලලා ඈ බඩේරු වෙන් කරලා ඇට ටික අරගෙන අපිට බඩේරු කිලෝ එක රුපියල් 100-150 විකුණන්න පුළුවන්. අපි කියමු බඩේරු කිලෝ එක රුපියල් 60 විකුණන්න පුළුවන් කියලා. එතන කරන රුපියල් 3-4 ගන්න පුළුවන්. කිලෝ එකක් අපිට රුපියල් 75කට විකුණන්න පුළුවන්. මේ අයාලියෙක් එක්ක එකතු වෙලා ඒ කන්නෙට ඒ ගොවිගේ තියෙන බඩේරු ටික ඔක්කොම සල්ලි දීලා ගන්නවා. එයාට සල්ලි නෑ. යාළුවටත් සල්ලි නෑ. මෙයාලා පොඩි කොළ දෙකක් විතර ලියලා වෙළඳපළේ බඩේරු මිල මෙච්චරයි කියලා දන්නවා. බඩේරු කිලෝ එකක් හදන්න කරල් මෙච්චරකින් කිලෝ එකක් හදන්න පුළුවන් දන්නවා. මෙහෙම පොඩි වார்த்தාවක් පොඩි මේ ඇස්තමේතුවක් හදලා අපි ගිනුමක් හදනවා වගේ පොඩි ඇස්තමේතුවක් හදලා
ඒක අරන් ගිහින් බැංකුවට දීලා කියනවා අපට ලක්ෂ 10ක ලෝන් එකක් දෙන්න පුළුවන්. බැංකුව කියනවා මොකටද? මෙහෙම වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට බැංකුව කියන කවුද අපකාරිය? ඉතින් අපි රජයේ සේවක අපි යට දෙන්න. ඉතින් රජයේ සේවකයන්ට ව්‍යාපාර කරන්න බෑනේ. ව්‍යාපාරය යගෙන ඕන නම් මින් හරි කාගෙන නිඳා ගන්නවා. ව්‍යාපාරය දීර්ඝ කාලිනව ලියාපදිංචි ව්‍යාපාරයක් නෙවෙයි නේද? ඉතින් බෑ ගොඩ ඇදෙනවා. මෙයාලා කරන වැඩේ මේ දෙන්න එකතු වෙලා පඩේ දු කරගෙන මිස් ටිකක් දාලා ඒක මේව කරලා ඇට ටික අරගෙන ගෝණි කරලා බලපුවාම වෙලස බලේ මිල ටිකක් අඩුයි. තා මාස දෙකක් තිබ්බනම් මේකේ මිල වැඩි වෙනවා. ඉතින් මාස දෙකක් තියාගෙන කිලෝ එක රුපියල් 80 ගානේ උගුල්ලා දානවා කිව්ව. දැන් බැංකුව වෙන ලක්ෂ 10ක් ගත්තා. ලක්ෂ 10න් ලක්ෂ 8ක විතර බඩේ දු ගත්තා. අනෙකුත් දේවල් උත්තරා ඒ කරලා බඩේ දු තෝගේ විකා ලක්ෂ 20ක් හම්බ කරගත්තා. දැන් මේගොල්ලන් ආදායම් වියදම් ලියලා තිබ්බා. ආදායම් වියදම් ටික ඔක්කොම ඇරියා. ලාභය තියෙනවා ලක්ෂ 9ක්. යාළුවා ඒ අය දෙන්න ලක්ෂ 4 මාර්ගක ප්‍රතිදාය දාගත්තා. වැඩේ දෙලින් කරපොද. ඊනව කදන්න ඕනේ. අන්න එවැනි හදන කිනුමකට අපි මොකද කියන්නේ? බද්ධ ව්‍යාපාරය. බද්ධ ව්‍යාපාරය. දෙන්නෙක් එකතු වෙලා ඒක අබද්ධ වෙලා දෙන්නෙක් වෙන්න පුළුවන්, තුන් දෙනෙක් වෙන්න පුළුවන්, හතර දෙනෙක් වෙන්න පුළුවන්. කිසියම් නිශ්චිත කාලවකවානුවක් සඳහා, ඉතා කෙටි කාලයක් සඳහා මොකක් හරි එක වැඩක් කරන්න ව්‍යාපාරය පටන් ගත්තා. ඒක වැඩේ අවසන් කරලා ගණුදෙනු බේරගත්ත වැඩේ ඉවරයි. මං කැමති ඔයගොල්ලන් හැමෝම එවැනි කුංචු කුංචි ව්‍යාපාර එක දෙකක් ඔය රක්ෂාල් කරන ගමන් කරනවා. මගේ පා කියන්නේ. හරි. තමන්ට තමන්ගේ රාජකාරියේ පරිසරය තුළ එවැනි දේවල් කරන්න පුළුවන් නම් ඒක පිට ගිහිල්ලා කියන්න එපා. මේ ඕවා කරන්න නීතිය තහනම් කියලා. ඒ වුණාට තමක් නැහැ. ඒකෙන් සමාජයකට ප්‍රතිලාභයක් ලැබෙනවා. අර නිකම්ම කුරුල්ලෝ කාලා යන බඩේරුම් ටික මිලදී ගන්න පුළුවන්. ඒක ගිහිල්ලා තව දැනකට දීලා තමන්ට චූටිලාභයක් තිබ්බත් කමක් නැහැ. ඒ නිෂ්පාදනයේ ජාත්‍ය නිෂ්පාදනයේ එකතු වෙනවා. අර කුරුල්ලෝ කාලා නිකම්ම ගියොත් වැඩක් නැහැ. දපොන රාගල ඉන්න අය ඒගොල්ලන් දන්න ප්‍රදේශවල මුරුංග හදලා නිකාන් රූස ගස් හැටියට වැවෙනවා නම් ගස් නිකම්ම කපලා දානවා නම් ඒ ගස් ටික කපලා අර කියන ආයතනයේ හොයලා බලලා ඒ ආයතනයට ඒක ගෙනල්ලා දුන්නොත් කියක් සත්තක් කමන්නේ වියදම ගිහිල්ලා වියදම ආවරණය වෙන මුදලක් ලැබුණත් ඇති. ඇයි? අරක නිකම්ම කැලේ තිබ්බ ගස් පොළ ටික ආයතනයකට ඇවිල්ලා ඒ මිනිස්සයා ඒ ටික අරගෙන කොහෙට හරි ගොල්ලා එයා ලාභයක් ලබනවා. ඒකත් ලොකු දෙයක් නේ. අන්න ඒකයි අපි ආත්මార్థකාමී වෙන්න ඕනේ නේ. අපට වියදම ආවරණය වෙනවා නම් කවුරු හරි මුදලක් පේනවා නම් ඒක කමක් නැහැ. අපේ විඥානය අපි එතෙන් හදා ගන්නවා. ඔයගොල්ලෝ සේවාවල් සපයනවා. ඔබලන්ට ලාභ හම් වෙන්නේ නැහැ. ඔබලගේ සේවාව නිසා ලාභ ලබා ගන්න කවුද? සේවාලෝවි. ඒක තමයි වෙන්නේ. අපිට පඩියක් ගෙවනවා. එහෙනම් ඒක ගැටලුවක් නැහැ. එතකොට අපි එවැනි ව්‍යාපාර වලට අපි කියනවා බද්ධ ව්‍යාපාර කියලා. දෙන්නෙක් හෝ තුන් දෙනෙක් හෝ එකතු වෙලා වැඩේ කරා. දෙන්නෙක්ම කියලා නියමයක් නැහැ. හතර දෙනෙක්, පස් දෙනෙක්, හය දෙනෙක් වෙන්න පුළුවන්. එකතු වුණා වැඩේ කරා. ඒ ගනු දෙනු බේරගත්ත වැඩේ අවසන් වෙන්නේ කාටද? ඔහොම එකක් දෙකක් කරපුවාම ටික දවසක් යනකොට නැත්නම් ටික කාලයක් යනකොට එයා ඒක ස්ථාවර ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්නට පුළුවන්. තව තියෙනවා ව්‍යාපාර වර්ගයක්. දැන් අපි හිතමු අරය තමයි මේ වැඩේ කරන්නේ. එයාගේ ප්‍රදේශයේ තියෙනවා අපි හිතමු පළතුරු හරි මොන හරි නිෂ්පාදනය වී කියනවාද? දැන් එයා ඒ ප්‍රදේශයේ පුංචි වී මෝලක් පටන්ගෙන මිල් ගොවියෝ ළඟ වී තියෙනවා. වී අස්සන්න නෙලන කාලේට අඩු මිලට ගන්න පුළුවන්. එයාගේ ළඟ ලොකු ගයක් තියෙනවා බලන්න. අපි හිතමු ගොවියන්ගේ වී ටික අරගෙන වී ටික ගවඩා කරලා මිල වැඩි කාලෙට වී ටික විකුණනවා. ගොවියෝ අඩු මිලට වී දෙනකොට වී ටික මිල දී ගන්නවා. ගවඩා කරගන්නවා හොඳට වේලලා වී මිල වැඩි වෙනකොට විකුණනවා. පණ පටන් ගත්ත වැඩි. ටික දවසක් කරනකොට එයා කල්පනා කරනවා මේක මම වී විදියට අරන් වී විදියට මෙගුණනවා වඩා හොඳයිනේ. කුංචි හාල් මොලක් දැම්මනම් ඈ
පුංචි හාල් මෝලක් දානවා. එතකොට වී ටික හාල් බවට පරිවර්තනය කරනවා. අපි තමු කැකුළු හාල් කියලා පහසුයිනේ. කැකුළු හාල් බවට පරිවර්තනය කරනවා. ඒක කිලෝ 5 2 3 5 පැකට් ගන්නවා. ඒ ටික ළඟ කඩවල වලට විකුණනවා. එතන යාට යන වියදම බලපුවාම වී කිලෝ හාල් කිලෝ එකක් හදා ගන්න යන්නේ රුපියල් 60ක් විතර. සාමාන්‍යයෙන් වෙළඳපළේ විකිණන්නේ රුපියල් 90ට. දැන් මෙයාට පුළුවන් මේ වැඩේ කරගෙන යනවා. දැන් යා ඉන්නේ මොන්ටරාගල. අපි හිතමු බදුල්ලෙක් කෙනෙක් කියලා මේ ආයගේ තියන නේද වී මෝල මට හාල් මෝල මට හාල් කිලෝ 100ක් විතර ගෙනල්ලා දෙන්න බලන්න. දැන් 22 කිලෝ හරි බඳගෙන 5 කිලෝ 100ක් විතර අරන් එනවා. අරන් ගිහිල්ලා යා 60 නේ යාට වියදම වෙන්නේ. එයා කියන හරි හරි මං 75 ගන්න දෙන්නම්කො. පැටි ගන්න හදි පුරා. නැයටත් දෙන්නම්කො. එයා කියලා මේ මට එහෙම ගන්න සල්ලි නැහැ. මම මේව අරගෙන ගිහිල්ලා රුපියල් දැන් කඩේ විකුණන්නේ 90 නම් මං 80 ගානේ මගේ කඩේ විකුණන්නම් මට රුපියල් 5ක් දෙන්න මං ඔයාලට 75ක් දෙන්නම් දැන් ඉතලා කරන්නේ කරන්න මොනවද හම් වෙන්නේ අරයාගෙන් හාල් ටික නිකම්ම ගේනවා එයා හාල් කිලෝ 100ක් දුන්නා තමන් ගෙනාවා කඩේට දැම්මා හාල් කිලෝ 100 වික්කා 1 කිලෝ එකෙන් රුපියල් 5 ගානේ රුපියල් 500ක් තියාගත්තා ඉතුරු සල්ලි ටික අරයා ගිහින් දුන්නා ආයෙත් එයාගෙන් හාල් ටිකක් ගේනවා මේ වැඩේ කරගෙන යනවා. දැන් යා මොකද කරන්නේ? එයා ව්‍යාපාරිකයා. තමන් කවුද එයාගේ? එයාගේ නියෝජිතේ. එයාගේ බඩු පොඩි කොමිස් එකක් තියාගෙන විකුණන පුද්ගලයෙක්. එයා එයාගේ බඩු ටික දෙනවා. අපි මේ පොඩිවට මේ කතා කරේ. එතකොට එයා එක ගෙනාවා බඩු විකුණනවා. විකුණලා පොඩි ගාණක් අඩු කරගෙන ඉතුරු සල්ලි ටික එයාට දෙනවා. එයාට එතකොට 105ක් අපි කියමු 105ක් අපි දැන් කිව්වේ කිලෝ එකෙන් රුපියල් 5ක් කියලා. මේක ප්‍රතිශතයක් හැටියට පරිවර්තනය කරලා අපි 105ක් හරියන්නේ හැම ගානක් දුන්නා නම් එයාටත් ලාභයි. විකුණන කෙනාටත් ගාණක් වෙනවා. තමන්ගේ වියදම ඇරෙනවා නම්. අන්න ඒගොල්ලන් තමයි අපි නියෝජිත ආයතන කියන්නේ. ඒජන්ට්ලා කියන්නේ. දැන් හැම නගරෙකම ඉන්නවනේ නියෝජිතයෝ. නිෂ්පාදකයා වෙනයි. තොග වෙලෙන්ද වෙනයි. සිල්ලර වෙලෙන්ද වෙනයි නියෝජිතයා වෙනයි හරි එතකොට නියෝජිත ආයතනයට නිෂ්පාදකයා කෙලීම බඩු ටික එවනවා නිෂ්පාදකයාට තව තව දේවල් ලබා දෙනවා ඒ නියෝජිතයා තමයි ලොරි දාලා සෙල්ස් පෙප්ලා දාලා ඒ බඩු ටික ඔක්කොම බෙදා හැරලා සල්ලි ටික එකතු කරලා ප්‍රධානියට දෙනවා අන්න ඒක ඒ වෙලඳාමට අපි කියනවා නියෝජන වෙළඳාම කියලා ඒවට හදන ගිනුමට අපි කියනවා නියෝජන ගිනුම් කියලා. ඒවට හදන ගිනුමට අපි කියනවා නියෝජන ගිනුම් කියලා. ඒ කියන්නේ මේ වායක කරක වෙනස්. දැන් අපි මේ කෑම කනවා නේද? බත් කනවා. කකුළු බත් කනවා. තඹපු හරේ බත් කනවා රතු බත් කනවා සම්බ කනවා එක එක වෙනස් ඊට පස්සේ ෆ්‍රයිඩ් රයිස් කියලා හදයි ලම් රයිස් කියලා හදයි තව තව වර්ග ගොඩක් එක කෑම වර්ග කතා කරනවා අන්න ඒ වගේ තමයි මේ ව්‍යාපාර කියන එක ව්‍යාපාර විවිධ ව්‍යාපාර තියෙනවා ඒවා විවිධ විදිහට තමයි ගිනුම් කටයුතු කරන්නේ එකම විදිහට නෙමෙයි කරන්නේ හරි අපි අර බත් වෙන සාමාන්‍ය බත් වෙනකොට කරන ක්‍රමවේදය ඊට පස්සේ අපි කියමු ෆ්‍රයිඩ් රයිස් එකක් හදනකොට හදන ක්‍රමවේදය එහෙම නැත්නම් ඔය ලම් රයිස් හරි මොනවා හරි මගුලක් කියලා හදන විදිහයි ඊගොල්ලෝ මොනවා තව තියෙන්නේ බුරියානි හදනකොට හදන විදිහයි වෙනස්නේ අන්න එතකොට ඒකට අවශ්‍ය රෙසිපි හදන ක්‍රමවේද අරම සමහර වෙනස් වෙනවා ඔක්කොම අන්න ඒ වගේ තමයි ව්‍යාපාරත් එක එක ස්වරූපය අනුව අපි වෙනස් ගිනුම් ක්‍රම තාලා හදලා අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ සමස්ත චිත්‍රය පිළිබඳ ලස්සන තොරතුරක් ලැබෙන විදිහට වාර්තාවක් හදන්න. හොඳයි. එතකොට අපිට මේක නිකම්මම දල වශයෙන් කිව්වේ කළ හැකි බොහෝ දේ තියෙනවා. කරන්න පුළුවන් දේ ගොඩාක් තියෙනවා. හරි? එතකොට අපි ඒවා මේ විවිධ දේවල් එක්ක සකස් කරලා කරන්න දැන් මේවා කරන්න කෝ විඥාණය
කෝ දැනුම්? මොකද කරන්නේ? මේව කරන්න දැනුමකෝ. නවලෝක රෝහලේ අධිපති කවුද? කෙනෙක්ට කියන්නේ අස්සම් කරන්නවත් බෑ. හැබැයි රෝහල අධිපති නවලෝක කන්ස්ට්‍රක්ෂන් තට්ටු 10 15 20 ගොඩනැගිලි හදන ව්‍යාපාර ආයතනයේ අධිපති අස්සම් කරන්නවත් දන්නේ නෑ. ඇඟිලි අස්සලා දියන්නේ. එතකොට එයාගේ ව්‍යාපාරේ කන්නේ ගොඩක් තියෙනවා. ප්‍රවීණ විශේෂඥ වෛද්‍යවරු ඉන්න මහා රෝහලක් තියෙන රෝහලේ අයිතිකාරයා දන්නේ නැහැ අස්සම් කරන්නවත්. යාට තියෙන ලොකු ඉදිකිරීම් කර්මාන්ත ශාලාවක් නවලෝක කන්ස්ට්‍රක්ෂන් කියලා දැකලාදී අපි වැඩ කරනවා. එයාගේ ළඟ හොඳ ප්‍රධාන ඉංජිනේරුවරු අතිවිශාල ප්‍රමාණයක් වැඩ කරනවා. ඒ වුණාට එයාගේ ළඟ යාන්ත හැම විඥානයක් එතකොට සියල්ලම තමන්ම කරන්න ඕන කියලා නියමයක් නැහැ. ඒවට ඊට අදාළ දේවල් කරන්න පුළුවන්. මා දන්න හිතවත් එක්කේ හෝටලයක් තියෙනවා ඇල්ල ප්‍රදේශයේ. යහපැත්තේ හෝටලයක් තියෙනවා. ඒ හෝටලේ පටන් ගන්න දැන් අවුරුදු එකමාරක් විතර ඇති. කෙටි කාලයක් හෝටලේ පටන් ගන්නවා. දැන් යා මට කියනවා ඒ හෝටලේ පටන් ගන්න මේ අප්‍රේල් 21ට පෙර ඉඳමයි. දැන් චුට්ටක් අඩුයි. වැඩවලනේ. දැන් ආව පොඩක් ඉමීට් ඉස්සරහට එනවා. මේ ඒකේ සේවකයෝ බඳවාගත්තේ පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා සේවකයෝ බඳවාගත්තා. ඒකේ ආරම්භයේදීම කෝකිය ප්‍රධාන චෙෆ්ට. එහෙම කියන්නේ අර කෝකිය කියන්නේ නේද? හොඳට හොඳට කියන්නේ කියන්නේ. එය බඳවගත්තේ 125,000 පඩියකට. වේටර්ලා බඳවගත්තා, ඉන්ටර්වයුව කරලා බඳවගත්තේ එක වේටර් කෙනෙක්ට බේසික් එක පටන් ගන්න වැටුණා 25,000. හැම වේටර් කෙනෙක්ම ඒ ආයතනයේ පටන් ගන්න මාස 3ක් එහාට යනකොට ඉතාම හොඳට ඒක වෙළඳාමට සිද්ධ වුණා. සාමාන්‍ය හැම කෙනාගේම ආදායම 75,000ට වඩා උඩ 35,000යි. ඊට අමතරව සර්විස් චාර්ජ් එකත් ඔක්කොම ඉදිරියට යනකොට හත්කම් යනවා. කණ්ඩ බොණ්ඩ ඉන්න ඔක්කොම දීලා. ගියක් කරන් තියලා තිබ්බේ ඒගොල්ලන් ඉන්න වැඩ කරන ස්ථාපකයෙක් 35 දෙනා. හැබැයි ඒ හෝටලේ ඔක්කොම තාක්ෂණය. ඔක්කොම සිස්ටම් එකකින් තමයි ඩෙවලොප් කරන්නේ. ඔය අපේ ඉන්නනේ කෙනෙක්. දැන් අර ළඟට ඇවිල්ලා බිල ගියද මොනවද ඕන නැත්තේ අරවා මේ අහහ එහෙම මේ ගිහිල්ලා දෙන්න ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා වැඩ කරන්නේ නැහැ. ඈ කාඩ් එක තියෙනවා මෙනු කාඩ් එක දුන්නාට පස්සේ මෙනු කාඩ් එකේ නම්බර්ස් දාලා තියෙනවා ඒකෙන් ඒගොල්ලන් ඕඩර්ස් කරනවා. ඕඩර් කරනකොට එයා ගිහිල්ලා පරිගණකයේ තියෙන අංක ටික ගහනවා. ටේබල් අංකේ දැම්මා ඒ අංකෙට එතන ඕඩර් කරනකොට ඒක ඇතුලේ තියෙන බාර් එකක් වෙනම ලික ඉල්ලුවොත් කෙලින්ම ඒක ට්‍රාන්ස් වෙනවා ලික එකට අහවල් ටේබල් එකට මෙන්න ලික ඕඩර් එක. ෆෘට් ජූස් ජූස් බාර් එකක් තිබ්බා. එතකොට මෙතන ඒක ගහනකොටම ඒකෙන් යන ජූස් බාර් එකට ජූස් බාර් එකෙන් අහවල් මේසෙට මේක. ඊගාවට කිචන් එකට කැම්වලට එතෙන්. ඊට පස්සේ අර වේටර් කෙනෙක් මෙතනින් ඉලෙක්ට්‍රොනික. එතනම මේවා කරා ඕඩරේ දැම්මා. ඕඩරේ දාපම ඕඩරේ ඒ අදාළ තැන් වලට යනවා. ඒ වගේ මේක යනවා කැෂියරට. කැෂියරටත් ඒක යනවා. එතන මෙයාට තියෙන අර තැන් වලට ගියා වලුපි කරගත්ත ආවගෙනලා තිබ්බා. දැන් වැඩේ කරගෙන යනකොට තව ඕඩරයක්. තවත් ඒගොල්ලන් ඒක තව ඕඩර් කරනවා. එහෙමනේ නේද? ආයෙ මැදට යනකොට තව ඉල්ලනවානේ. ආ ඒ කොහොමද අර ටේබල් එකටම අර අංකෙටම ගහගෙන ගහගෙන යනවා. ඒවා අර තැන් වලින් එනවා. ඒක කියනවා. ඊට පස්සේ බිල වර වෙනකොට යා කැලිම කැෂියර් ළඟට ගිහිල්ලා ටේබල් අංකයේ අහවල් එකේ බිල දෙන්න ගිහම අර කී ඕඩර් එක ගිහිල්ලා දෙන අතරින් බිල වැටිලා තියෙනවා කැෂියර්ගෙන් බිල ගෙනල්ලා දෙන්න දෙනවා. හරි. එයාලගේ ඉන්ටර්නල් මැනේජ්මන්ට් සිස්ටම් එක
සම්පූර්ණයෙන්ම හාය කරලා තියෙන්නේ. ඒක හරියට කෙරෙනවද නැද්ද කියන එක ආයතනයකට බාර දීලා තියෙන්නේ. කුලියකට. ඒක නම් තමයි ඒක කරන්නේ. එහෙනම් අර ව්‍යාපාරිකයෙක් කරන්න ඕනේ නැද්ද? ඒ හොටලේ අයිතිකාරයෙක් කරන්න ඕනේ නැද්ද? එයා ඒක බාර දීලා තියෙනවා කෙනෙක්ට ආයතනයකට x කියන ආයතනයට බාර දීලා තියෙනවා. x ආයතනයේ ඒගොල්ලන්ගේ පර්මනන්ට් සේව් එකක් දාලා දිනවා කැෂියර් ළඟට. එයා එතන ඉඳගෙන සිස්ටම් එක ඔක්කොම රන් කරන ගමන් එයා යාගේ ජොබ් එකක් දුන්නා. දැන් එයාලගේ මේ අප්‍රේල් 21 න් පස්සේ ව්‍යාපාරය බිඳ වැටුණා. බිඳ වැටුණාට පස්සේ දැන් එයාලා එයාලගේ මාකටින් එකට වෙනම උපදේශක ආයතනයකට බාර දෙලා තියෙනවා. සල්ලි. දැන් ඒගොල්ලන් ඉන්ටර්නෙට් එක හරහා ජාත්‍යන්තර ඒගොල්ලන්ගේ ආයතනය ප්‍රොමෝට් කරනවා, ප්‍රොමෝෂන් එක කරනවා. ඒ ප්‍රොමෝෂන් එක කරන්නේ ව්‍යාපාරිකයන් නෙවෙයි, සල්ලි විතරයි දෙන්නේ. ඒ ප්‍රොමෝෂන් එකේ අදාළ ආයතනය කරනවා. පැහැදිලි? එතකොට ගිනුම් වලට වෙනමගෙන අරකට වෙනමගෙන ඊගාවට සේවකයෝ අධ්‍යයනය කරන එක ඒගොල්ලන් වැඩට යොදවා ගන්න එක අන්න ඒක ඒගොල්ලන් මිහි කරනවා. ඒකට වෙනම මැනේජර් කෙනෙක් දාලා තියෙනවා. ඒ මැනේජර් ටික ඊගාවට පර්චේසින් කුස්සියේ බඩු අඩු වෙනකොට දැන් අපි දිනවනේ ඉතින් එකේ යම් යම් කෑම වර්ග අඩු වෙගෙන එනවනේ. ගේනකොට කම්පියුටරේ දානවා දවසේ පරිභෝජනය එන්න එන්න අඩු වෙගෙන යනවා. අඩු වෙගෙන එනකොට දැන් දන්නවා ස්ටොක් එක අඩුයි ගන්න ඕනේ කියලා. හදලා දීලා තියෙනවා ළඟම කඩයක්, හෝල්සේල් කඩයක්. ඒ කඩේට මෙතනින් ඕඩරේ දුන්න ගමන් ඒගොල්ලන් බඩු ටික ගෙනල්ලා කඩේ ඉස්සරහා බානවා. එතකොට අපි ව්‍යාපාරයක් කරගෙන ගියාට ඒ ව්‍යාපාරයේ අයිතිකරු ඒ ස්ථානයේ ඉන්න ඕන කියලා නියමයක් නැහැ. ඒ ව්‍යාපාරයේ හැම කටයුත්තම පිළිබඳ විඥානයක් තියෙන්න ඕන කියලා නැහැ. එයාට අර බේසික් ටික මේ මේවා හය කරලා ගන්න පුළුවන් මෙන්න මේ තැනකට සල්ලි දුන්නාම කියන එක අන්න ඒක ප්‍රමාණවත්. ඒකද ඒ ඔක්කොටම අවුට්සෝස් කරලා පිටින් සල්ලි දීලා සේවාවන් අරගෙන තමන් ව්‍යාපාරේ ලාභදායක කරගෙන යන්නට ඕනේ. එතකොට තමන්ගේ ඒ ආයතනත් එක්ක ගිවිසුම්පත් කරනකොට තම කල්පනා කරන්න ඕනේ තමන්ට කොච්චර ආදායමක් වෙයිද, මේවට යන්න පුළුවන් වෙයිද, මොනවාද ටාගට්. මෙන්න මේ ටික ඔක්කොම එකතු කරලා ප්ලෑන් හදන්න තවත් ආයතනයක් තියෙනවා. බිස්නස් ප්ලෑන් ඩෙවලොප්මන්ට් සෙන්ටර්ස්. ව්‍යාපාරික සැලසුම් ප්‍රවර්ධන ආයතන. අරයට පුළුවන් කෙලින්ම මගේ බිස්නස් එක ඔයා මේන්ටේන් කරලා මට මෙච්චර ලාභයක් ඕනේ වගේ වැඩේ කරන්න. අඩුම මට මෙච්චර ඕනේ. අරවලද නරයිට්. අපි කරන අර පොඩි පොඩි සේවා ආයතන ඔක්කොම එකතු කරගෙන එකතු කරගත්තු ආයතනයක් තියෙනවා බිස්නස් ඩෙවලොප්මන්ට් සෙන්ටර් එක. එයාගේ කාර්යය තමයි සම්පූර්ණ ව්‍යාපාරයම රන් කරන්නේ. එයා ඒක කරන්නේ නැහැ. එයා කරන්නේ හරි. මෙයා නම් ව්‍යාපාරයයි කරු. මම බිස්නස් සෙන්ටර් එකේ කරනවා. මෙයා මට දෙනවා. වැඩේ කරන්නේ. මගෙන් හරි. ඔයා ව්‍යාපාරය මට දෙන්න. මට දෙන්න පිරිවැටුපෙන් 20%ක්. හෝටලයක් පම්මයාට කියලා. හරි. ඔයා ඔයා හොටලයි කාර්යයා. පම්මයාගේ හොටලේ සම්පූර්ණ මැනේජ්මන්ට් එක කරන්න මට දෙන්න ආදායමෙන් 20%ක්. මෙයා කල්පනා කරනවා 20%ක් වුණාම වැඩි. සාමාන්‍යයෙන් හොටලේ ආදායම මේ රෙස්ටුරන්ට් එක ආදායම ලාභය දල වශයෙන් 40%ක් තියෙනවා. දැන් මෙයා කල්පනා කරනවා කමක් නැහැ. මම මේ මනුස්සයට 20% දුන්නා මගේ වැඩ ටික ඔක්කොම කරේනනේ. මම මේක දෙනවා. මම ඒක 20%ට අරගෙන මම කරන වැඩේ අර කියපු කැටගරිස් වලින් කට්ටියට දෙනවා. මම මේගොල්ලන් ලව්වා මේ වැඩේ කරලා මම කරන්නේ මේකට සමායෝජනය කරලා දෙන එක. මම 2%ක් විතර තියාගන්නවා. අර ගන්න මෙයාගෙන් ගන්න 20%ෙන් 10%ක් මම තියාගෙන අනිත් කට්ටියට දෙනවා වැඩේ. වැඩේ ලස්සනට දුවනවා මගේ වගකීම. අරගොල්ලන් එක්ක හොයලා බලනවා. මාත් නිකන් ඉඳලා නිකන් නෙවෙයි. ඒ කට විතර මමත් ගාස් දෙනවා. මෙයක් ව්‍යාපාරෙන්න නේද? අන්න එවැනි ව්‍යාපාර පරිසරයක් තියෙන රටක තමයි අපි අද ජීවත් වෙන්නේ. දැන් අපිට බොහෝ දේ කරන්න පුළුවන්. ඒවා කරන එක ඒ කියන්නේ මේකයි ආරම්භය පොඩ්ඩක් නීරසයි. ඒකත් කියන්න බෑ නේ. ඕවනම වැඩක් පටන් ගන්න කරගෙන යනකොට ආරම්භය හරිම කට්ටක් කරනවා. දැන් ඕගොල්ලන් විශ්වවිද්‍යාලේ ගිහලා කොහොමද බදරින්නේ? ඉගෙන ගන්න කාලේ කොච්චර කට්ටක් ඇවද නේද? අම්බේ රස්සාවක් හම්බුණා. රස්සාව හම්බුනට පස්සේ හොඳයි. නැත අර කාලේ මාර කට්ටක් නේද? කැම්පස් එකේ වතුර බීලා හිටියා, බඩගින්න හිටියා නේද? එක ෂර්ට් එක කලිසම මාස ගාණක් ඇඳලා. එහෙමනේ?
ගොඩක් අපි එහෙමනේ. එතකොට අපි ඒක ආරම්භක කට්ට කණ්ඩම ඕනේ. එනේ ඕනම තැනක හැම තමයි ඒ කට්ට කණ්ඩම ඕනේ. ඒක පොඩ්ඩක් නිරසයි. හැබැයි පටන් ගන්න ටික දවසක් යනකොට අමාරුයි කියලා අත්හැරලා දාලා බෑ. ඒක කොහොම හරි අදගෙන අවුරුද්දක් දෙකක් යන්න ඕනේ. ඊපස්සේ තමයි ඒකේ නිෂ්පාදනය. ගහක් පැලයක් හිටවමු ගමම ගෙඩියෙන්නේ නෑනේ. නේද? වතුර දාලා පොහොර දාලා සත්තුන්ගෙන් ආරක්ෂා කරගෙන ඒක ලොකු කරගෙන මල් ගෙඩි හට ගන්න තත්ත්වෙට ගේන්න ඕනේ. ගෙඩි හටගත්තට පස්සේ එක සැරයක් ඊට පස්සේ තියෙන්නේ අපිට ඒක සරලයි අවුරුද්දකට සැරයක් පල දා වෙනවා. එහෙම නැත්නම් මාස 6න් 6ට පල දා වෙනවා. ඒක කරගෙන යන්න පුළුවන්. ඒ වුණාට අර මට්ටමට ගේන්න අපි අවුරුද්දක් දෙකක් විතර මහන්සි වෙනවා. ව්‍යාපාරිකුත් ඒ වගේ. දැන් අපේ ගොඩක් අයද වෙන්නේ අද ව්‍යාපාරය පටන් ගන්නවා ගොලන් හෙට ඉඳලම බලාපොරොත්තු වෙනවා ලාභ. එහෙම ඉන්නේ. ඒ කෙටි කාලෙදී එක වහලා දානවා. අනේ ඒක හරියන්නේ නැතාව එකක් පටන් ගන්නවා. ඈ ඒකත් හරියන්නේ නැතාව එකක් පටන් ගන්නවා. දැන් ඔයගොල්ලෝ යාළුවෝ කොහොමද එක තැන රස්සාව කරන්න බෑ මාරු වෙවි යනවා. එකම වැඩේ කරන්න මාරු වෙවි යනවා. ඒ අර මේ එක දරන්නේ නැහැ ඔරොත්තු දෙන්නේ නැති නිසා. හොඳයි. එහෙමනම් අපි අපේ ව්‍යාපාරික පරිසරය නැත්නම් අපේ ගිණුම් ක්‍රම මෙන්න මේ අනුසාරයෙන් සකස් කර ගන්නට පුළුවන්. තමන්ට දැනුමක් අවබෝධයක් සිට 100ක් වන අවශ්‍යයි. ඒ වාට විශේෂඥායතන තියෙනවා. ඒ සේවාවන් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ වෑරගෙන අපට හොඳ දෙයක් හොඳ විදිහට කරගෙන යන්න පුළුවන්. ව්‍යාපාරික පරිසරයක් එහෙම නැත්නම් අපි වෙනක පරිසරයක් වර්තමාන ශ්‍රී ලංකාව තුළ තියෙනවා. හරි. ඔන්න බඩේරු ගැන මොනව හරි කරමුනේ. පුළුවන් නම් පටන් ගන්න. හරි. හොඳයි අපි ඊයේ දවසේ කතා කරා ආදායම් වියදම් ගණන් ගැන මම එතනින් එහාට ගිහිල්ලා තවත් ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන් කියලායි සඳහන් කරන්නේ. මේ හැමදේම හරියටම අර නියම ක්‍රමයටම ඉගෙන ගත යුතු නේ. ධන වශයෙන් කරන ටික එක්සයිස් පොතක හරි පොළවල හරි ලියාගෙන ගිහිල්ලා අන්න ඒ ටික කාට හරි ගිහින් දුන්නා නම් එයා ලස්සන චිත්‍රයක් එක්ක ගිනුමක් හදලා දෙනවා. වැඩක් හදලා දෙනවා. ඈ එහෙම තමයි පුළුවන්. මෙතනම ඉන්නයි පිළිබඳ දැන්වත් උදවි වෙනවා.